ලොකුස්ලාන තරගාවලියට තව ඉතුරුලා තියෙන අවුරුද්දක කාලයක් විතරයි. කවුරු ලොකුස්ලානේ දිනයිද? කණ්ඩායම මේ දවස්වල පෙන්වන දක්ෂතාවයක මොන කණ්ඩායම ලොකුස්ලානේ දිනා ගනීද කියලා කියන එක නම් ලෙහෙසි වැඩක් නෙවෙයි. මොකද කණ්ඩායම් කීපයක්ම මේ වෙද්දී ඉන්නේ තමන්ගේ උපරිමයට ලඟ වෙලා. ඒ අතර ඉන්න කණ්ඩායමක් තමයි පාකිස්තාන කණ්ඩායම කියන්නේ. පාකිස්තානයේ බිහි කරපු සුපිරි වේග පන්දු යවන්නෙක් වෙන වකා ලොකුස්ලානේ දින්න කණ්ඩායම ගැන ඕස්ට්‍රේලියාවේ විවඩවියක් එක කියලා තිබුණේ මෙහෙම කතාවක්. අපි පොඩ්ඩක් චැම්පියන් කුස්ලානේ ගැන මතක් කරලා බලුවොත් පාකිස්තානයේ තරගාවලියේ උඩට ආපු එක තවමත් ඒ මට්ටමේ ඉන්නවා කියලා තමයි මට පේන්නේ. පාකිස්තාන කණ්ඩායමේ මේ නැගිටීම එක්ක ලොකුස්ලානේ දිනන්න පාකිස්තානයට ලොකු අවස්ථාවක් තියෙනවා කියලා තමයි වකා කියන්නේ. පාකිස්තාන කණ්ඩායම මේ දවස්වල ඉන්න තත්ති දිගටම හිටියොත් ලොකුස්ලානේ දිනන්න හොඳ අවස්ථාවක් තියෙන්නේ පාකිස්තානයට. මොකද මේ කණ්ඩායම චැම්පියන්ස් කුස්ලානේ දිනුවෙත් එංගලන්තයේ තම තිලවල නිසා ඒ වාසියත් පාකිස්තානයට තියෙනවා. වකා කියන්නේ මේ විදිහේ ලොකු අවස්ථාවක් පාකිස්තානයට උදා වෙලා තියෙන වෙලාවක එංගලන්තයේ ඉන්න පාකිස්තාන ජාතිකයෝ පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩාක තරඟ නරඹන්න ගිහින් පාකිස්තානයට ලොකුස්ලානේ දිනලා දෙන්න කරන්න පුළුවන් උපරිමය කරන්න කියලා. වකා කියන්නේ අන්තිමට ලොකුස්ලාන තරගාවලිය දෙකේ සත්කාර කණ්ඩායම් ලොකුස්ලානේ දිනාගත්තට එංගලන්තයේ කවදාවත් ලොකුස්ලානේ දිනන්නේ නැති නිසා 2019 ලොකුස්ලානේ සත්කාරක එංගලන්තයේ දිනයි කියලා තමන් නම් හිතන්නේ නැහැ කියලා. පාකිස්තාන කණ්ඩායමක් මේ වෙනකල් ලොකුස්ලානේ දිනාගෙන තියෙන එක වතාවයි. ඒ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් අපි බලමු වකා කියන්නේ ඇත්ත වෙයිද කියලා. ඔයාලා හිතන්නේ වකා කියන්නේ වෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එකත් එක්ක අත්වල බැඳගෙන නැත්නම් දැම්ම අපිව subscribe කරලා අපි channel එකට එකතු වෙන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම නැවුම් තොරතුරු සමගින් තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් පාට සුබ දවසක්.